අපිම දැන් පිළිගන්නවා ඔබතුමා පැහැදිලි කරා අපි කවුරුත් දන්නවා දැන් මේ මේ මුසුදුසු පුද්ගලයන් තනතුරු වලට දාලා මේ සල්ලි ටික ඇදලා ගත්ත බව මේ පසුගිය වසර කීපය තුල අපි හිතමු උපකල්පනයක් විදියට මේකේ 120ක් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තිබුණා කියලා ෂෙයාර් හෝල්ඩර්ස්ලා හිටියා කියලා දැන් ඒ වගේ තත්ත්වයක් එතකොට වෙන්න හැදුවනම් ඒ කියන්නේ මම කියන්නේ කලින් එහෙම තිබුණනම් ඔය වගේ දේවල් කරන්න බෑ නේද ඒ කියන්නේ දැන් ෂෙයාර් හෝල්ඩර්ස්ලා ප්‍රශ්න කරනවනේ එතකොට දැන් ඒගොල්ලන්ට පේනවනේ මෙහෙම දෙයක් වෙනවා කියලා දැන් රාජ්‍ය 100%ක්ම මේක අල්ලන් හිටියාම අර කීප දෙනෙකුට පුළුවන් මේ වැඩ කරගෙන යන්න දැන් එහෙම ඔබතුමා හිතන්නේ නැද්ද දැන් අපිට 100%ක් දෙනුනේ මම කියන්නේ වැඩිපුර ප්‍රතිශතය රාජ්‍ය තුල තියාගන්න. නමුත් අපි යම්කිසි ප්‍රයාස ප්‍රමාණයක් රේස් කරනවා. ඒක 120ක් නම් යෝජනා කරලා තියෙන. අපි හිතමු 120ක්. ඔය වගේ ප්‍රමාණය 50ට වැඩි තියාගන්නවා කියලා ආණ්ඩුව යටතේ. ඒතකොට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් වගේ නේ මේක තියෙන්නේ. එතකොට මේ ප්‍රයිවට් ෂෙයාර්හෝල්ඩර්ස්ලා දැන් අපි අපිට දැන් ගනුදෙනු කරුවෝ හෝ ගනුදෙනු කරුවෝ නොවන ව්‍යාපාරිකයෝ හරි කවුරු හරි මේක ගත්තොත් ඒගොල්ලෝ ප්‍රොෆිට් කරන්න බලනවා. එතකොට එහෙට මෙහෙට ණය දෙන්න අර දේශ ජනාධිපති කතා කරලා කෝල් කරාම ණය දෙන්න වගේ දේවල් වෙලා තියෙනවානේ අපි අහලා තියෙන විදියට ඒව කරන්න බැහැ නේද එතකොට ඔබතුමා ඒක යහපත් ප්‍රවණතාවයක් විදියට දකින්නේ නැද්ද එතකොට නෑ ඒකේ ඒක 80%ක් රජයේ සතුව තිබීම තුල අපි හිතන්නේ එහෙම තත්ත්වයකට ඒ කියන්නේ මැදිහත් වීමේ හැකියාවක් තියනවා කියලා ඉතුරු 120 මොකද සේවකයෝ සහ ගනුදෙනුකරුවන් අතර ඒ කොටස් නිකුත් කිරීම තුල අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අයට ඔය කියන කාණ්ඩ දෙකටම අවශ්‍යතාවයක් නැහැ මේ කොටස් ලබා ගැනීමේ රාජ්‍ය බැංකුවල ඒ කෙසේ වෙතත් 80% එහෙමනම් මේක අර බලපෑමක් කළ හැකි තරමට වෙනකන් කොටස් නිකුත් කිරීමට සිද්ධ වෙනවා එහෙම වුණොත් අර රජයේ අයිතිය සම්බන්ධව අර්බුදයක් එනවා අර මං අර ඉස්සෙල්ලා කියපු රජයට ලබා දිය යුතු දේවල් විශේෂයෙන්ම අපි ලාභාංශ විදිහට සමහර අවස්ථාවලදී රජයට අවශ්‍ය වුණාම අවුරුද්ද අවසානයේ ගෙවන්න තියෙන ලාභාංශ අවුරුද්ද මුලදී අපි ගෙවනවා බදුත් එහෙමයි අපි දැන් අවුරුද්ද අවසානයේදී ගෙවන්න තියෙන බදු මුදල් අවුරුද්ද මුලදී ගෙවපු අවස්ථාවල් තියෙනවා ඒ කියන්නේ ආණ්ඩුවට අවශ්‍ය වෙනකොට මේ රටේ පාලනය ගෙන යන්න රජයට අවශ්‍ය වෙන අවස්ථාවලදී ඒවා යහපත් ආකාරයෙන් කියන්නේ බැංකුවට හානි වෙන ආකාරයෙන් නෙමෙයි යහපත් ආකාරයෙන් ගෙවීම් සිද්ධ කිරීමේ කටයුතු බැංකු සිද්ධ කරලා තියෙනවා දැන් පුද්ගලික කණ්ඩායම් වලට කොටස් නිකුත් කිරීම තුළ ඔන්න ඔය කරුණු වලට ලොකු බාධාවන් ඇති වෙනවා ඒ වගේම මොකද ඒ අය එතකොට ලාභ ඉපීමේ පරමාර්ථයෙන්ම තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද පුද්ගලික අංශයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු එහෙමයි ලාභ ඉපීමේ බලාපොරොත්තුවෙන්ම තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට අර රජයට තියෙන සහන මේ රජය පවත්වාගෙන යන්න රාජ්‍ය බැංකුව වලින් ලබාගත යුතු ශක්තිය ලබා ගැනීමේ ලොකු බාධාවක් වෙනවා. ඔක 120ක් මේ කොටස් නිකුත් කරා කියලා ඔය කියන පාලනය ඇති කර ගැනීමේ හැකියාවක් නැහැ. එහෙමනම් අර මේක වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයට පැවරිය යුතුයි ඔය කියන පාලනය ඇති කරගන්න නම් හැබැයි ඒ පාලනය ඇති කරන්න ගිහිල්ලා අවසානයේදී රජයට තියෙන ලොකු ශක්තියක් නැති කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒ ඊට වැඩිය කළ යුතු දේ තමයි රජයට අයිතිය තියාගෙන ඒ පාලනය නිසියාගෙන කියන බැංකු පද්ධතිය නිසියාවිරුවෙන් ක්‍රියාත්මක කර ගැනීම දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ රජයට අවශ්‍ය අපි ලාභාංශ ගෙවනවා මුලදී අවුරුද්ද මුලදී ගෙවනවා ඒ වගේම අවුරුද්ද මුලදී බදු ගෙවනවා හැබැයි බැංකුව වැටෙන්න දෙන්නේ නැහැ බැංකුව ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් මූල්‍ය විනයක් කළමනාකරණයක් බැංකුව තුල තියෙනවා එතකොට රටේ අවශ්‍යතාවයත් ඉෂ්ට සිද්ධ වෙනවා බැංකුවේ පැවැත්මට හානියක් වෙන්නේ නැහැ. එහෙම තමයි මේ අවුරුදු දැන් ලංකා බැංකුව ගත්තත් අවුරුදු 82ක ඉතිහාසයක් තියෙනවා. දැන් මේ පසුගිය අවුරුදු 2 ඇරුණු අතෑරියත් අවුරුදු 80ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. ලංකා බැංකුව ලෝකයේ හොඳම බැංකු 14 තිබ්බා. ආසියාවේ හොඳම බැංකු අතර මේ ලංකා බැංකුව තිබ්බා. ඉතින් ඒ තත්ත්වය පැවතුනේ 100%ක් බැංකුවේ කොටස් මේ IT මේ 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 රජයේ කොටස් IT තියාගෙන තියෙන කාලේ තමයි අවුරුදු 80ක්ම පැවතුනේ. ඉතින් ඒක මම අර කිව්වා වගේ බැංකු ඉතාමත් හොඳ හරපද්ධතියක් තියෙනවා. හොඳ මූල්‍ය විනයක් තියෙනවා. හොඳ උසසීම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. විනය නීති සංග්‍රහයක් තියෙනවා. ඒ වගේම මේ සේවකීන්ට යහපත් ක්‍රමවේදයක් මේවා ඇතුලේ තියෙනවා. ඒවා තුල
නිසි පාලනයක්කින් කටයුතු කරන්න පුළුවන් මේකට දේශපාලන ඇඟිලි ගැහිම් නැත්නම් මේකේ දූෂණය මර්ධනය වෙනවා නම් විශේෂයෙන්ම දූෂණය බව ඇති වෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් එක්ක ඒක නවත්තනවා මිස අර ඒක පාලනය කිරීමට පුද්ගලිකාංශයට කොටස් නිකුත් කරනවා කියන්නේ රජයට තියෙන අවස්ථාව මේ රටේ ජනතාවට සහන දෙන්න තියෙන අවස්ථාව ටිකෙන් ටික ඇදගෙන වැටෙන එක තමයි වෙන්නේ මේක 100ට අර මං කිව්වේ ඒකයි 100ට 20ක් නිකුත් කරලත් මේක පාලනය කරන්න බැරි වුණොත් අපි කොතනින්ද නවතින්නේ? එතකොට ආයේ අපි 100ට 20ක් නිකුත් කරනවාද? එහෙම එහෙම ගිහිල්ලා අවසානයේදී අපිට අත්දැකීම් තියෙනවා මේ රටේ රාජ්‍ය ආයතන අද මාෆියාවන් වලට යට වෙලා තියෙනවා ඒ කොටස් නිකුත් කරන්න ගිහිල්ලා තනි පුද්ගලයින්ගේ බූදල් බවට ඒවාපත් වෙලා රටේ ජනතාවට ඒ වගේම රජයට ඒවෙන් ගන්න තිබ්බ සහන වාසි අහිමි වෙලා තියෙනවා. එහෙම උදාහරණ අද ඕනි තරම් දකින්න තියෙනවා. ඉතින් ඒ තත්ත්වයට රාජ්‍ය බැංකු පද්ධතිය පත් කරගන්න අවශ්‍ය නැහැ. ඉතාමත්ම සරලයි මේක ස්වාධීනව කටයුතු කරන්න නිලධාරීන්ට අවස්ථාව දෙනවනම් ඉතාමත්ම පැහැදිලිව මේ තියෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒකයි අපි පුන පුනා කියන්නේ මේ ප්‍රශ්නයකට හොඳ ආකාරයෙන් විසඳුම් හොයන්න තියෙද්දි ඒකට නරක ආකාරයෙන් විසඳුම් හොයන්න යන්නේ නැතුව හොඳ ආකාරයෙන් මේ විසඳුම හොයන්න ගිහිල්ලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අපි ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා සිටිය යුතුයි බලා සිටිය යුතුයි. ඒක තමයි අපේ අදහස.